දෑහිත කාලයේ ගුණසුවඳින් සුපුෂ්පිත වූ සසුන පෙර බබලවන අතිඋතුම් යතිවරයාණෝ මිරිගමු මිනිඔළුවේ විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක දුරන්දර සිරි සරණංක රූපසේන වංචාලංකාර ශාසන ශෝභන ධර්මකීර්ති ශ්‍රී සරණංකර ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ යතිවර දිවියේ පින්බර මතකයට පුදන අතිඋතුම් රූප පත්‍ය සිද්ධ වුණේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමානයේ ගල්ගමුව මැතිවරණ කොට්ටාසයේ මකුලෑව කියන ග්‍රාමයේහි. ඒ මකුලෑව කියන ග්‍රාමයේහි සිටිය හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ ඉමියාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ කියන ඒ මගේ මව්පිය දෙපොළකට දාව තමයි මගේ උත්පත්තිය සිද්ධ වුණේ 1948 අගෝස්තු 25 වෙනිදා උදේ 8:26ට වගේ වෙලාවටයි මගේ උත්පත්තිය සිදුවෙච්ච බව සඳහන් වෙලා තිබෙන්නේ. ඉතාම පිටිසර ගම්මාන හැටියට තිබුණත් ගම්වල ලොකු සුන්දරත්වයක් තිබුණා. ගස් කොළන් හොඳට පළබරින් යුක්තව තියෙනකොට ඉතාම ගම්වල අය ඉතාම සස්ත්‍රිකව ඒ කටයුතු සිද්ධ කළා. ඉතින් අපේ ගම්වල වැඩි දෙනෙක් ගොවිතැන්පත් කරමින් වැවේ වතුර අරගෙන කුඹුරු වැඩ කරමින් ඒ වගේම අනිත් කාලවලට හේන් ගොවිතැන් කරමින් ඒ විදිහට තමයි ජීවත් වුනේ. ඉතින් අපේ පවුලේ සහෝදර පිරිසත් 10 දෙනෙක් විතර වෙනවා. ඉතින් පිරිමි 5 දෙනයි ගෑනු 5 දෙනයි. ඉතින් අපි පවුලේ 10 දෙනෙක් හිටියා අම්මා තාත්තා. ඉතින් ඒ අය අපි කුඩා කාලයේ හදා වඩාගෙන පෝෂණය කරලා අපට මේ පැවිද්දටපත් වෙන්න ඒ මව්පියන්ගේ ආශිර්වාදය ලැබීම ලොකු ශක්තියක් බවට පත් වුණා. ප්‍රදේශයේ අපට තිබිච්ච පාසැල නිතලව රජයේ පාසැල. ඒ නිතලව රජයේ පාසැලේ තමයි කුඩා කාලයේහි 6 වෙනි ශ්‍රේණිය දක්වාම අපට ආරංචි වුණා දැනගන්ට ලැබුණා මේ මීරිගම ප්‍රදේශයේහි මේ මිනිඔළුව විද්‍යාවාස පිරිවෙනේ වැඩ සිටිය අපේ ඥාති ස්වාමීන් වහන්සේ නමක් රාජකීය පඬිත නිතලව ශ්‍රී ඥානේශ්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1959 මැයි මාසේ 31 වෙනිදා අපවත් වෙච්ච බව. ඉතින් නමුත් අපට ඒ වෙලාවේ සහභාගී වෙන්න නොලැබුණත් අපේ ගම් ප්‍රදේශවලින් විශාල පිරිසක් ඒ ආදාහන පූජෝත්සවයට මීරිගමට පැමිණුණා. මෙහි ඉඳලා ගිහිල්ලා ඒ අය කතා බස් කරන්නට යෙදුණා. දැන් ඒ ප්‍රදේශයේ නිතලව මකුලෑවාදී ගම්වලින් ඒ පැවිදි වෙලා හිටිය ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒ නිසා මේ ගම්වලින් ළමයි කීප දෙනෙක් පැවිදි කරන්න ඕනෑ කියන අදහස ඇති වුණා. ඉතින් ඒ අදහසට අනුව තමයි අපට මේ මීරිගම ප්‍රදේශයට එන්න ලැබුණේ. Thank you.
වගේ කාලයක් බෞද්ධ සාහිත්‍යයට අයිති ඒ වගේම අක්ෂර මුලින් ඉගෙන ගන්න උවමනා කරන පොත්පත් ඒ කාලය තුල කියෙව්වා. ඉතින් ඒ අනුව බුද්ධ ගජ්ජය, සකස්කඩය, ව්‍යාසකාරය, නාමාට්ට සතක ආදී පොත් අපි දවල් කාලයේදී කියවලා ඒ හාමුදුරුවන්ට පාඩම් දෙනවා. ඒ සිරිත් විරිත් පැරණි ක්‍රමවලට විහාරස්ථානයේහි කටයුතු සිද්ධ වුණා. ඉතින් එහෙම ඉඳලා 1960 මාර්තු මාසේ 24 වෙනිදා දවල් 10යි 20ට විතර වගේ එදිච්ච සුබ නැකතකින් අපි දෙදෙනාම ඒ මකුලෑවේ විජය හාමුදුරුවොත් මමත් ඒ පැවිද්දට පත් වුණා. ඒ පැවිදි වෙන දවසේදී අපේ උපාධ්‍යයන් වහන්සේ හැටියට කටයුතු කළේ මේ අපට ඉතාම ආසන්න විහාරස්ථානයක් හැටියට තිබුණ ලෝලුවාගොඩ මහේන්ද්‍රාරාමාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දිසාපාලක අතිපූජ්‍ය වේවැල්දෙණියේ නන්දසිරි ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ. ඉතින් පැවිදි වෙච්ච දවසේදී විශේෂ දෙයක් හැටියට ඒ පැවිදි වෙච්ච වෙලාවෙම අපට පොඩි ධර්ම දේශනාවක් කරන්න පුරුදු පුහුණු කරලා තිබුණා ඒ හබරව සුමන ජෝති ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ අනුව අපි දෙනමම ඒ අවස්ථානුකූලව මව්පියන් ඉදිරිපිට දායක දායිකාවන් ඉදිරිපිට ඒ පැවිදි වෙච්ච වෙලාවෙම ධර්ම දේශනාවක් කළා. මගේ පැවිද්දෙන් පස්සේ වර්ෂ 8ක් විතර යනතුරු අපි මේ විහාරස්ථානයේම නැවතිලා කුඩා කාලයේ ඒ පැවිදි අධ්‍යාපනයත් පිරිවෙන් අධ්‍යාපනයට අදාළ පොත්පත් කියවීමත් සිද්ධ කළා ඒ පැරණි අධ්‍යාපන ක්‍රමයට අනුව. 1967 පෙබරවාරි 1 වෙනිදා තමයි මේ විහාරස්ථානයේ මේ තියෙන වර්තමාන පිරිවෙන ආරම්භ වුණේ. ඉතින් ඒ පිරිවෙනෙහි පළවෙනි ශිෂ්‍යයා හැටියට ඇතුළත් වීමේ වාසනාවක් මට ලැබුණා. ඉතින් නමුත් ඒ පිරිවෙනෙහි දීර්ඝ කාලයක් ඉගෙන ගන්න අවස්ථාව සැලසුනේ නැහැ. අපි පැරණි අධ්‍යාපන ක්‍රමයට අනුව පොත්පත් කියවලා තිබිච්ච නිසා පිරිවෙනෙත් මට ඇතුළත් වෙන්න සිද්ධ වුණේ ප්‍රාචීන පන්තියට. අනිත් 1, 2, 3, 4 වගේ පන්තිවල අමුතුවෙන් පොත්පත් කියන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ළඟ ඒ පැරණි පොත්පත් කියවලා තිබිච්ච නිසා. ඉතින් ඒ නිසා 1968 අවුරුද්දෙදිම ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින අවස්ථාව සැලසුණා. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටලා සමත් වුණා. ඉතින් 1971 අවුරුද්දෙදී බුද්ධ ශ්‍රාවක ධර්ම නිකායේ භික්ෂුවක් හැටියට පමණක් නොව සම්මා සම්බුද්ධ
ගෙන ඒව ආදර්ශයෙන්ම පෙන්නුම් කළ නායක ස්වාමීන් වහන්සේ නමක්. මීදිගම මිනියොලෝ විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක ධුරයට පත්ව සිටින ශාස්ත්‍රාචාර්ය රාජකීය පණ්ඩිත මකුලෑවේ විමලාබිදාන නායක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් ලෙස තමන්ගේ ජීවිතය සෝභාමත් කරගත්ත ස්වාමීන් වහන්සේ නමක්. ඉතාම වැදගත් සම්භාවනීය සංඝ පරපුරක පැවිදි බව ලබාගෙන අවශ්‍ය කරන බණදහම් මැනවින් ප්‍රගුණ කරගෙන ඊට අමතර වශයෙන් අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨය වැනි ආයතනවල ඉගෙනගෙන උපාධි ලබාගෙන භික්ෂුන් වහන්සේ නමක් හැටියට බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න කියන සගුණයෙන් යුත් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මකුලෑවේ විමලාබිදාන නායක ස්වාමීන් වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. ගොඩ පඤ්ඤාවාස ස්වාමීන් වහන්සේ, මහාචාර්ය කබලෑවේ පියභාරති ස්වාමීන් වහන්සේ, මහාචාර්ය කොටනෙළුවේ චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ ආදී ඒ කාලයේ හිටිය උගත් පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ ඇසුරත්, ඒ වගේම පරාජකීය පඬිවරයෙක් වූ GSP සේනානායක මැතිතුමා වැනි ගිහි ආචාර්ය මණ්ඩලයේත් ඒ ශික්ෂණයෙන් අධ්‍යාපනය ලබාගෙන අනුරාධපුර ඒ බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ වර්තමානයේ භික්ෂු විශ්වවිද්‍යාලය ඒ ආයතනයෙන් ත්‍රිපිටක වේදී උපාධිය ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක පදවිය හොබවන අතිපූජනීය අපේ මකුලෑවේ විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇත්ත වශයෙන්ම ඉතාම භාග්‍ය සම්පන්න ස්වාමින් වහන්සේ නමක්. අපේ ශ්‍රී ලංකේය සංඝ සමාජයේ මම හිතන්නේ උන්වහන්සේ බොහෝම අනතිමානි අප්‍රකට ජීවිතය ගත කරන්න කැමති වුණත් ඇත්ත වශයෙන්ම උන්වහන්සේ ඉතාම ආදර්ශ සම්පන්න සීලම ස්වාමින් වහන්සේලාගේ ගෞරවාදරයට පාත්‍රව වැඩවාසය කරන බොහොම සම්භාවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නම. උන්වහන්සේ සැබවින්ම ප්‍රාචීන පාණ්ඩිත්‍යයෙන් වගේම අනිකුත් භාෂා සමයාන්තර භාෂා භාෂාන්තර ඥානයෙන් පිරිපුණු ස්වාමින් වහන්සේ නම. අපේ අධිකරණ නායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විතරක් නෙමෙයි සීලම සංඝයා වහන්සේලාට සීලම නිකායක ස්වාමින් වහන්සේලාට පොදු වූ ස්වාමින් වහන්සේ නමක් හැටියට අගය කරන්න පුළුවන් චරිත ස්වභාවයක් තියෙන මාහිමියන් වහන්සේ නමක්. අපි උන්වහන්සේගේ චරිතය දිහා බොහොම අවධානයෙන් බලපු අවස්ථාවන් තිබෙනවා. ඒ හැම අවස්ථාවකදී අපට පෙනුණා අර සාම්ප්‍රදායික ස්වාමින් වහන්සේලාගේ තිබිච්ච ඒ අර මහනීය ස්වභාවය, ඒ ගැඹීර ස්වභාවය, ඒ වගේම අපේ තේරිය සම්ප්‍රදාය ඉතාම හොඳට පිළිබු කරපු චරිතයක් හැටියට අපිට ඒ හැම වෙලාවකදීම උන්වහන්සේ
වලිනුත් සමත් වුණා. ඉතින් 1976 ධර්මපීඨ උපාධිය අවසන් කරලා මේ විහාරස්ථානයට පැමිණලා මේ පිරිවෙනෙහි වර්ෂ දෙකක් පමණ අධ්‍යාපන කටයුතු ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ කටයුතු උපගුරුවරයෙක් හැටියට කරගෙන යනකොට මා කල්පනා කළා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබා ගන්න ඕනෑ කියලා. ඉතින් ඒ අනුව නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටලා 1978 අවුරුද්දේදී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා වර්ෂ 4ක් පාලි විෂය ගෞරව හැටියට උපාධියට කටයුතු කරලා 1982 එම විභාගයෙන් සමත් වුණා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව මගේ මතකයේ අවදි කෙරුවොත් අවුරුදු 35ක විතර දිග කාලයකට මතකයේ ගෙනියන්න පුළුවන්. උන්වහන්සේ ශ්‍රී ඥානේශ්වර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරයට පත් වෙලා 1983 දී කටයුතු ආරම්භ කරනකොට මම දහම් පාසලේ 6 වසර ශිෂ්‍යයෙක්. එදා ඉඳලා මේ වෙනකල් අපි උන්වහන්සේ තුලින් දැක්කේ චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය කියලා බුදුරජාණන් වහන්සේ කියපු සැබෑ බුද්ධ පුත්‍රයෝගේ තිබිච්චි ලක්ෂණ. විශේෂයෙන්ම ශ්‍රී ඥානේශ්වර දහම් පාසල මේ පළාතේ සමහර පාසල් වලට වැඩිය දරුවන් අධ්‍යාපනය ලබන ස්ථානයක්. දරුවෝ දහසකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ විද්‍යාස්ථානය සහ විශේෂයෙන්ම විද්‍යාවාස මහ පිරිවෙන ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණෙන පුංචි ස්වාමීන් වහන්සේලා අති විශාල සංඛ්‍යාවක් විද්‍යාවාස පිරිවෙන සෙවණේ ඉගෙනුම ලබනවා. එෙහිදී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට උන්වහන්සේ විසින් පැවිදි කරපු උන්වහන්සේගේ ශිෂ්‍යවරයන්ද එහෙමත් නැත්නම් වෙනත් අයගේ ශිෂ්‍යවරයන්ද කියලා කිසිම වෙනසක් නැතුව මේ සියලුම ගෞරවනීය පොඩිහාමුදුරුවන් වහන්සේලාට එකසේ දයාව කරුණාව පතුරවමින් ජාතිය අනාගතයට අවශ්‍ය භික්ෂු පිරිසක් බිහි කරන්න උන්වහන්සේ එදා ඉඳලා මේ වෙනකල්ම කැප වෙලා තමන් වහන්සේගේ දැනුම ශික්ෂණයේ සියල්ල තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ලබා දෙනවා. මෙහි පිරිවෙනේ පරිවේනාධිපති දුරය පාර අරගෙන ඉගැන්වීම් කටයුතු සිද්ධ කරගෙන ප්‍රදේශයේ ජාතික ආගමික සමාජික කටයුතු සිද්ධ කරමින් මගේ සේවය මේ ප්‍රදේශයට ලබා දුන්නා. ඉතින් ඒ අතර අපි නිකායේ කටයුතු වලට සහ සම්බන්ධ වුණා. ප්‍රදේශයේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ කටයුතු වලට සම්බන්ධ වෙලා ශාසන ආරක්ෂක මණ්ඩලයේ මීරිගම ශාසන ආරක්ෂක මණ්ඩලයේ සභාපති දුරයට පත් වුණා 1993 අවුරුද්දේදී. අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද මකුලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ පිළිබඳ මගේ මතකය අවුරුදු 36ක් විතර වෙනවා. මේ කාලය තුලදී මම උන්වහන්සේගේ චරිත ලක්ෂණ විශේෂයෙන් කීපයක්ම දැකලා තියෙනවා. අපේ දහම් පාසල 1986 අවුරුද්ද වෙනකොට මීරිගම සාසනාරක්ෂක බල මණ්ඩලයේ ශිෂ්‍ය සංඛ්‍යාව අතිනුත් වාර්ෂිකව පැවැත්වෙන ධර්මඥාන පරීක්ෂණ තරංගවලදීත් ඉහළම ප්‍රතිඵල වාර්තා කරපු මීරිගම සාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධානම දහම් පාසල බවට පත්කරනද උන්වහන්සේගෙන් ලැබුණේ අපරිමිත ශක්තියක් මාර්ගෝපදේශකත්වයක්. එතනදී විශේෂයෙන් කියන්නට ඕනේ මේ දහම් පාසලට සම්බන්ධ වෙච්චි මේ ප්‍රදේශවාසීන්ගේ දුප්පත් දරුවෝ විශාල පිරිසකට උන්වහන්සේ මාර්ගෝපදේශකත්වයේ පමණක් නෙමෙයි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් හොඳින් කරගෙන යන්න පෞද්ගලිකවම මැදිහත් වෙලා විවිධ ආකාරයෙන් ආධාර උපකාර කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉතා අසරණ පවුල් වලින් ආපු අය අද වෙනකොට වෛද්‍යවරුන්, නීතිඥ මහත්වරුන්, පරිපාලන නිලධාරීන්, ඒ වගේම තවත් ඉහළ වෘත්තීන් වල නියැලෙන විශාල පිරිසක් මේ ප්‍රදේශයට දායාදකරනද උන්වහන්සේගෙන් සිදු වුණේ ඉතාම නිහඬ නමුත් විප්ලවීය සේවාවක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යනකොට අවස්ථාවක් උදා වුණා දඹදිවට යන්න වන්දනා කරන්න. ඉතින් ඒ අනුව 1993 අවුරුද්දේදී දඹදිව වන්දනා කරලා ඇවිල්ලා මම කල්පනා කළා ටික කාලයක් හරි දඹදිවටත් අපෙන් සේවයක් කරන්න තියනවා නම් හොඳයි කියලා. ඒ අනුව මම ඉන්දියාවට සාංචි විහාරයට වැඩම කරලා
සාංචි විහාරයේ වැඩ ඉඳිමින් ලංකාවෙන් වන්දනා වෙන ජනතාවට සාංචි විහාරයේ පිළිබඳව විස්තර කියලා දෙමින් සාංචි විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් වර්ෂයක් විතර වගේ කාලයක් කටයුතු කරනකොට නැවත මේ විහාරස්ථානයට එන්නට අපේ ගුරු හාමුදුරුවෝ කරපු ආරාධනය අනුව නැවත මට 95 අවුරුද්දේ ඉඳලා මේ විහාරස්ථානයේ සියලු කටයුතු බාරව විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු ශිෂ්‍යයන්ගේ කටයුතු අනිත් ප්‍රදේශයේ කටයුතු සියල්ලම බාරගෙන කටයුතු කරන්න නායක ස්වාමීන් වහන්සේ තමගේ කුඩා කාලයේ පටන්ම ප්‍රතිපත්තිකාමීව අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු නායක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේගේ ජීවිතයෙන් අපි හැම කෙනෙකුටම ලොකු ජීවිතාදර්ශයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා වශයෙන් අපි හැම කෙනෙක්ම ඇතුළු අපේ සහෝදර හාමුදුරුවන් වහන්සේලා බොහොම නිහතමානී ආඩම්බරයකින් කටයුතු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ ශාසනික කාර්යයට සමාජ කාර්යයට අපිට හැකි උපරිමෙන් සහයෝගය ලබා දෙමින් ඒ අවශ්‍ය කරන උදව් උපකාර සිද්ධ කරන ලබන නායක ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් මේ විහාරස්ථානයේ වැඩ ඉඳෙමින් දීර්ඝ කාලයක් ආචාර්යවරයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන්ට එදුනා. ඒ වගේම පරිවේනාධිපතින් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන්ට එදුනා. ඒ විදිහට මේ විහාරස්ථානයේ මේ විද්‍යාස්ථානයේ මිනියොඩ ශ්‍රී විද්‍යාවාස මහ පිරිවෙන අද ලෝකයේ අද රටේ කීර්තිමත් විද්‍යාස්ථානයක් වාසපත් කරමින් උන්වහන්සේ ඒ කලා වූ අනුපේ මෙහෙවර ඒ වගේ මේ ආදර්ශයේ ඒ මඟ පෙන්වීමේ නායකත්වය ඉතාම නිහතමානීව සිහිපත් කරමින් උන්වහන්සේගේ ඉදිරි කටයුතු පොත්පත් රාශියක් අප විසින් රචනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ ශාසනය පවතින්නේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා නිසාය කියන වචනේ. ඒ අනුව කල්පනා කළ බැලුවාම අපේ මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේ මෑත භාගයේ බුරුම දේශයෙන් ලැබපු අග්ග මහා පඬිත කියන උපාධියත් ලබාගෙන ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලමක් උගත යුතු ධර්මශාස්ත්‍රීය අවබෝධයක් ලබාගෙන උන්වහන්සේ තැන්පත්ව විනීතව කටයුතු කරන හාමුදුරු නමක්. උන්වහන්සේ මහජනය ආශ්‍රය කරමින් මහජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් තමන් වහන්සේ වැඩ සිටින ඒ මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් මහාවිහාරය මුල් කරගෙන ඒ නේවාසිකව ඉගෙනීම ලබන සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා අනිකුත් ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා දක්වා සියලු දෙනා වහන්සේම එක මතයකට එක අදහසකට එක තීරණයකට පමුණුවාගෙන මේ ශාසනයට ගැලපෙන භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරනවා. අපේ
මකුලෑව විමලා විධාන අග්ගමහා පඬිත නායක ස්ත්‍රපාදන් මහන්සී සනිකායි ජනප්‍රසාදයේ දිනාගත්ත ඒ වගේම සෛනිකායික මහා සංඝයාත්‍ර ජනප්‍රසාදයේ දිනාගත්ත ඉතාම උගත් විනීත ධර්මදල භික්ෂුන් වහන්සේලා මක්කඩේට හඳුන්වා දෙන්න පුළුවන් උන්වහන්සේ නිකායට ආභරණයක් නිකායට ශක්තියක් ඒ වගේම සම්බුද්ධ ශාසනයට ආලෝකයක් ඒ වගේම සෛනිකායික මහා සංඝරත්නයටම තමන් වහන්සේලා තුල ප්‍රසාදයේ දිනාගත් භික්ෂුන් වහන්සේලා මක්කඩේට මේ වෙලාවේදී හඳුන්වා දෙන්න පුළුවන් උන්වහන්සේ පිළිබඳව කරගෙන යනකොට තමයි මේ බුරුම රජයෙනුත් අපට උපහාරයක් දක්වන්නට කල්පනා කළේ. ඉතින් ඒ බුරුම රජයෙන් අප පිළිබඳව සොයලා බලලා හොයලා අපේ ලංකාවට වරින් වර පිරිනමන ඒ අග්ගමහා පඬිතු උපාධිය පිරිනැමීමට මේ වර්ෂයේ කටයුතු කළේ. ඒ අග්ගමහා පඬිතු උපාධිය පසුගිය මාර්තු 20 වෙනිදා ඒ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම ඒ රටේ දැනට අනුශාසිකාව හැටියට කටයුතු කරන අවුන් සාංකී මැතිණියා ආදී විශාල පිරිසක් මැදෙහිදී ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ විදිහෙන් තමයි අපේ ජීවිත කාලය මේ දක්වා ගත කරගෙන යන්න පුළුවන්කම ලැබුණේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක දුරන්දර ශාස්ත්‍රපති අග්ගමහා පඬිත මකුලෑවේ විමල අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව කල්පනා කර බලනකොට විශේෂයෙන් අපිට උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන්නට තිබෙන්නේ උන්වහන්සේ අපේ රටේ වැඩ ඉන්න පූජනීය මහා සංඝ රත්නයේ අතරේ සිල්වත් ගුණවත් යතිවරයන් වහන්සේ නමක්. මගේ සිහියට නැගෙනවා අපේ ධර්මයේ සඳහන් වනවා විනයෝ නාම සාසනස ආයු කියලා. අපේ සම්බුද්ධ ශාසනය පවතින්නේ විනය මතයි. මකුලෑවේ විමල අධිකරණ නායක හාමුදුරුවෝ විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දෙවසරකට වරක් පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයේදී ඒ උපසම්පදාව ලබන නවක ස්වාමීන් වහන්සේලා වෙත පොහොය විනය කර්මය කියන වටිනා අගනා ග්‍රන්ථය උන්වහන්සේ පොහොය සීමාවේදී ධර්ම දානේ වශයෙන් පිරිනමනු ලබනවා. මම මගේ ජීවිතයේ දිහා දැන් අවුරුදු 71ක් අපේ උපතින් ජීවිතේ ගත වෙලා තියෙනවා. පැවිද්දෙන් අවුරුදු 59ක් ගත වෙලා ලබන මාර්තු වෙනකොට අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා. උපසම්පදා ජීවිතයත් අවුරුදු 50කට වැඩි කාලයක් දැන් ගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලම දිහා ආපහු ඇරිලා බලනකොට අපේ ජීවිතය මේ ලැබූ මිනිස් ජීවිතය පැවිදි ජීවිතය යන්තරම් දුරමකට අපට සතුට වෙන්න පුළුවන් විදියකට සාර්ථකව ගත කරලා තියෙනවා කියලා සන්තෝෂයට පත් වෙනවා. ඉතින් ඒ සඳහා උදා උපකාර කරපු ආධාර කරපු හැම දෙනාටම අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. හැම දෙනාගේම ජීවිත සැපවත් වේවා වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කර